අයිබෝන් ඔබ ස්වාධින රූපවාහිනී රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල මහකන්නේට හිඟේකින් තොරව පොහොර දී වගා සංග්‍රාමයේ අරබන්න ජනපති සූදානමින් වැලිපේ සුරාජ් ආයුධ එකම කොටුවෙද්දී රත්රන් කිලෝ 10කුත් එකම සැකකරුවෙකු දැලේ මංගල යලි සංගරුවනට එරෙහි කට අරි ආගමික අන්තවාදයක් ගැනත් කියයි ඉන්දියාව කොරෝනාවේ තෝතැන්න වෙද්දී රුසියාවේ එන්නත් බෙදා හරි දේශීය ප්‍රවෘත්ති महाकन्नेट अवश्य पोहर हिंगेकीन तोरव सेपयीमट वहा पियवरगन्ना लेस जनाधिपति गोटाबे राजपक्ष मेत्तुमा निलधारींट उपदेश लबा दुन्ना इदिरी महाकन्नेदी मेरट कृतिशय इतिहासे वगा पेरलियक रजे अपेक्षा करनवा पोहर निष्पादने हा सपेयुम रासायनिक पोहर हा कृमिनाशक बावित नियामने राज्य अमात्यांशे इदरे सलसुम पिलिबंद जनाधिपति कार्यालय पवति साकच्छावेदी जनाधिपतितुमा मे बव प्रकाश कला गोवी जनतावट अवश्य पोहर निसि वेलावट इयल प्रमितीन सपेया दीतु पवाई जनाधिपतितुमा पिनवा दुन्नी වහාම අද ඒ පොහොර ටික යවන්න තීරණ ගත්තම එහෙම කරන්න ඕන මට ඕන ගොවියට පොහොර ටික එහෙම නැත්නම් ඒ වතු වලට පොහොර ටික ඒ ටික යන්න ඕන දැන් ඒවට තදින් ඉන්න ඕන පොහොර වෙලාවට යන්න ඕන ගොවියට එච්චරයි දැන් එහෙම බැරිය තියෙනවා නම් අපි දැන් ඕල්ටර්නේට් තියෙනවනේ අපි දැනටමත් වී වලට පොහොර ගෙන්නනවා නා තව ඒකෙන් තව අනිත් ඒවටත් පොහොර ටික ගේනවා එච්චරයි දැන් අපි සල්ලි දෙනවා නම් ආණ්ඩුවෙන් ඒ කැලේ ටිකනේ අමාරුව සල්ලි හොයන එක මෙච්චර කල් සල්ලි ගෙවල නැතුව පොහොර බිලියන ගණනක් මේගොල්ලෝ ගෙනහවා දැන් අපි සල්ලි දෙනකොට ගෙන්න බැරි හේතුවක් නැහනේ ආනයිනේට සීමා නොවි දේශීය පොහොර රට තුලම නිෂ්පාදනය කළ යුතු බවද ජනාධිපතිතුමා කියා සිටියා විශ්වවිද්‍යාල කීපයක් පරිශ්‍රණ සිදු කර ඇති බැවින් පොහොර වර්ග කීපයක් ඉදිරි වසර 3 තුල දේශීය වෙළඳපොළට සැපීමට හැකි බවද මෙහිදී හෙළි කෙරුණා කාබනික පොහොර භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කරන ලෙසටද ජනාධිපතිතුමා දැනුම් දුන්නා. වගාපින් ප්‍රමාණයෙන් 25%කට කාබනික පොහොර යොදා ගැනීමේ හැකියාව සොයා බලන ලෙසයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ. ඒ තුලින් රසායනික පොහොර භාවිතය මේ වසරේදී 25%කින් පහත හෙලීම අපේක්ෂාවයි. වගා සංග්‍රාමයකට අවශ්‍ය සහාය දීමට රජයේ සැලසුම් කර ඇති බවයි ආර්ථික පුනර්ජීවනයේ පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. බාධාවකින් තොරව පොහොර අවශ්‍යතාව සැපීමට රජයේ සහ පෞද්ගලික අංශයේ ආනයිනකරුවන්ට පසුබිම සකසා ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළා. අමාත්‍ය මහින්දානන් දලුත්ගමගේ රාජ්‍ය අමාත්‍ය මොහන් පීල්ද සිල්වා යන මාතෘන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වුණා. වැලිපේ සුරාජ් නැමැති අපරාධකාරී සමාජිකයා අව්‍යායුධ කිහිපයක් සමග අතරඟුට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. මේ අතර කල්පිටිය පාලවිය ප්‍රදේශයේදී රත්රන් කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අතරඟුට ගැනුණා. මකිලන්ගමුවේ සංජීව නැමැති අපරාධකල්ලි සමාජිකයාගේ සමීපතම යෙකු වන වැලිපේ සුරාජ් නැමැත්තා මිනුවන්ගොඩදී අතරංගුඩ ගෙනුනේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදී. ඔහු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය, වායු රයිෆලයක් සහ තියුණු ආයුධ කිහිපයක් දසා ගැනීමට පොලිසිය සමත් වුණා. මේ අතර කල්පිටිය පාලවිය මාර්ගයේ පාලන්තුඩාව හන්දිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකින් රත්රන් කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අතරංගුඩ ගෙනුනා. මෝටර රථයක සූක්ෂම ආකාරයෙන් සංගවා මෙම රත්රන් කිලෝග්‍රෑම් 10 විදේශ රටකට රැගෙන යාමටයි ඔහු උත්සාහ දරා තිබෙන්නේ. පාර්සල් 8ක එම රත්රන් තොගය අසුරා තිබුණා. සැකකරු පුත්තලම කන්දකුඩිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්. කලුතර උතුර වස්කඩුව ප්‍රදේශයේ හෝටලයක් තුල පවත්වාගෙන ගිය දෙවන්ත මද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට පොලිසිය සමත් වුණා. අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 14ක්, කෙරළ ගංජා කිලෝග්‍රෑම් 22ක්, මත්පැති 27ක් සහ මුදලෙන් රුපියල් 64,000ක් ද මෙහිදී සොයාගත් බව පොලිසිය පැවසුවා. සැකකරුවන් 5 දෙනෙකුද අතරංගුට ගැනුණා. රුපියල් ලක්ෂ 40කට අධික වටිනාකමකින් යුත් මත්පැති 18,900ක් තොටලංග ප්‍රදේශයේදී අතරංගුට ගැනුණා. ඒල රදයෙන් ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවන් 3 දෙනෙකුද එහිදී අතරංගුට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා. මේ අතර දෙමිටගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 350ක් සමග කාන්තාවන් 2 දෙනෙකු අතරංගුට ගැනීමට දෙමිටගොඩ පොලිසිය සමත් වුණා.
මේ අතර අත්වාරුවක සූක්ෂම ආකාරයෙන් සංගවා හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 500ක් දෙහිවල සිට මහියංගනේ ප්‍රදේශයට රැගෙන ගිය ආබාධිත මත්කුඩු ජාවාරම් කරුවෙකු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මහියංගනේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි මෙම සැකකරු අතරංගුවට ගැනීමට කටයුතු කෙරුණේ. මේ අතර පොලිස් මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සිනරත්න මහතා ප්‍රකාශ කළේ අගෝස්තු මාසය තුල සිදු කෙරුණු මෙහෙයුම් වලින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 215ක් සහ සැකකරුවන් 11784 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. අගෝස්තු මාසය තුලදී ශ්‍රී ලංකා පොලිසියට හැකියාව ලැබිලා තියෙනවා නීති විරෝධී අපරාධායක මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 215කට අධික ප්‍රමාණයක් බාහිරයට අරගෙන සැකකරුවන් 11784 දෙනෙකුට එරෙහිව නීති ක්‍රියාත්මක කරන්න විරෝධීව භාවිතා කළ ගිනියාවේ 164ක් පුපුණු ද්‍රව්‍ය ග්‍රෑම් 203කුත් ඩෙටනේටර් 5කුත් බෝම්බ 9ක් සොයාගෙන තියෙනවා. මේ අතර නීති විරෝධී ගිනියාවි සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නන්ට රුපියල් ලක්ෂ 2000 දක්වා මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. මත්ද්‍රව්‍ය ලංකාවට ආනයනය කිරීමේ ප්‍රවණතාවයක් තියෙන බව දැනට සිදු කරන ලබන වැටලීම් වලදී අනාවරණය වෙලා තියෙනවා. මේට අදාළ තොරතුරු තියෙනවා නම් ඒ තොරතුරු ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා 1997 දුරකථන අංකයට. ඊයේ දිනේදී පොලිස් පොත්තුමා විශේෂ චක්‍රලේඛයකින් දැනුම් දුන්නා ගිනියාවේ අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරු ලබා දෙන ඕනෑම පුද්ගලයෙකුටත් පියල් 10000 සිට රුපියල් 250000 දක්වා අතර ත්‍යාග මුදල් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය මංගල සමරවීර හිටපු ආණ්ඩුකාරවරයෙකු වන එම්එල්එම් හිස්බුල්ලා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා යන මහත්වරුන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන පොලිස් විමර්ශන ඒකකයේ හමුවේ අද පෙනී සිටියා. අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. මෙරට ආගමික අන්තවාදයේ සම්බන්ධයෙන් තමන් පොලිස් විමර්ශන ඒකකයේ හමුවේ අදහස් පළ කළ බවයි මංගල සමරවීර මහතා කියා සිටියේ. ප්‍රහාරය ගැන නෙමෙයි මගෙන් ඇහුවේ මේ අන්තවාදයේ ඇතිවීම වගේම ඉදිරියේදී වැළැක්වීම ගැන. මම විශේෂයෙන්ම බෞද්ධාගම ගැනත් යම්කිසි පොඩි අනුශාසනාවකුත් කළා. මේ රට තුල අන්තවාදයේ ඇතිවීම ගැන මගේ අදහස් ප්‍රකාශ කරා. ඒ වගේම සිංහල බෞද්ධය කියා ගන්න අන්තවාදයත් ISIS ඉස්ලාම් අන්තවාදයත් මම විශ්වාස කරනවා එකම කාසිය දෙපැත්තක්. අද මේ රටේ අන්තවාදයේ හේතුවක් වෙලා තියෙන්නේ අන්තවාදය ඇති කරලා තියෙන්නේ මෙන්න මේ චීවරධාරීන් සහ අනිකුත් ආගම් වල ඉන්න අන්තවාදීන් බව මම ඊට වඩා දීර්ඝව කරුණු සහිතව පෙන්වලා දුන්නා. මම කියන එක වග කියන්න ඕනේ අනිවාර්යෙන්ම. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාද මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා. අපේ කිසිම කෙනෙක් අපිට ඒ දැනුවත් කරේ නැහැ. අපි කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. හරි, අපි කිසිම දෙයක් මේ සම්බන්ධයෙන් දැනන් හිටියේ නැහැ. අපි ඉස්සෙල්ලාම දැනගත්තේ මේ බෝම්බ ගියාම. ඒ අවස්ථාවේදී අපි පුළුවන් විදියට ජීවිත බේරා ගැනීමේ මෙහෙයුමක නිරත වුණා. දිගන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා රාජ්‍ය මාත්‍ය දිලුම් අමුරුගම් මහතා පොලිස් විමර්ශන ඒකකයේ හමුවට පැමිණ සිටියා. දිගන සිද්ධියත් එක්ක ඔබේ නම ගොඩක් විචරිත වුණා. ඒ කියන්නේ ඔබ දිගන සිද්ධිය හා සම්බන්ධද? එහෙම නේ කරන්න හැදුවේ. මේ සිද්ධිය ඇති වෙච්ච වෙලාවේදී පසු දිනේ මෙවැනි සිද්ධියක් ඇතිවිය හැකි කියලා මම කල් තියා පොලිසියට ගිහලා දැනුම් දීලා යුද හමුදාවේ ආරක්ෂාව ඉල්ලන්නේ කියලා ඉල්ලීමක් කළා. ඒකේ වෙලාවේ නොසලකා හැරියා. ඒක විහිළුවට සැලකුවා. පහවදා අපි හිතපු ආකාරයටම විශාල විනාශයක් සිද්ධ වුණා. හිස්බුල්ලා මහතා කැඳවා තිබුණේ මඩකලපු විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි. මේ බැරිගල කැම්පස් සම්බන්ධයෙන් තමයි ඒක සාකච්ඡා විමර්ශන. සාමාන්‍ය මේකේ සල්ලි ආපු විදි හදපු විදි මේ විශ්ෂය සම්බන්ධයෙන් ගොඩක් මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අපි අතර සම්බන්ධ ඔක්කොම කතා කරන්න ඕනේ. ඒ නිසා ප්‍රශ්න කර අද තියෙන හවසත් වෙනවා සමහර විදිහටත් මම හින්ද වෙනවා. මේ අතර පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකිම් මහතා පොලිස් විමර්ශන ඒකකයට අද පැමිණියා. පත්පතක් වාර්තා කරලා තිබ්බ නැගෙනහිරට වෙනම පාලනයක් නෑ. ඒකත් වැරදි නෑ. අපි කිසි විටක වෙනම පාලනයක් ඉල්ලලත් නෑ. ඉතින් ඒක විකෘති කරලා අපි දෙන සාක්ෂි සම්පූර්ණ විකෘති කරලා පත්‍රවල පළවෙනවයි කියන එක පිළිබඳව අද මම කොමිසම ඉදිරියේ අපි පැමිණිලා ඉදිරිපත් කරනවා. එහෙම කිසි දෙයක් අපි කරලා නෑ. රට බෙදීමට විරුද්ධව කටයුතු කරපු අපි. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් ඩේවිඩ් හොලි හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහතුරුන් අතර හමුවක් අරලේගහ මන්දිරයේදී පැවැත්තුණා.
පසුගිය මහමැතිවරණයේ ජයග්‍රහණය කිරීම හා මහින්ද රාජපක්ෂ මහතා යලි අග්‍රාමාත්‍යතුරයට පත්වීම සම්බන්ධයෙන් මහකුම සාරිසූරයා මෙහිදී සතුට පළ කළා. නව්‍ය කොරෝනා තත්ත්වයේ හමුවේ ඔස්ට්‍රේලියා රජයේ ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා මෙහිදී ස්තුතිය පළ කළා. මහමැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයේ පිළිබඳ ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා දුරකථනයෙන් සුබපැතීම සම්බන්ධයෙන්ද මහින්ද රාජපක්ෂ මහතා ස්තුතිය පළ කළා. කොරෝනා තත්ත්වයේ පාලනය වූ වහාම මෙරට සංචාරයකට එක්වන ලෙසටද මහින්ද රාජපක්ෂ මහතා ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළා. කෘෂිකාර්මික අංශයේ මෙන්ම පානීය ජල සැපීම යන ක්ෂේත්‍රවල රජයේ ඉදිරි සැලසුම් පිළිබඳ අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළා. නිදන්ගත වකුගඩු රෝගය දෙරටටම දැඩිසේ බලපා තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දිනකුගින් එක් අයෙකු මෙම රෝගයෙන් පෙළෙන බව මහකුම සාරිස්වරයා කියා සිටියා. දෙරටේ වර්ධනය වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ අග්‍රාමාත්‍යවරයා මහකුම් සාරිස්වරයා සමග සාකච්ඡා කළා. අපගේ සමදතාව සැලකිය යුතු ලෙස පුළුල් වී ඇති බැවින් ශ්‍රී ලංකාව ප්‍රවාහන හා වෙළඳපොළ මධ්‍යස්ථානයක් ලෙස දැකීමට ඔස්ට්‍රේලියාව කැමැති බවත් මහකුම් සාරිස්වරයා පැවසුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. තරුණ හා කාන්තා සංවිධාන ප්‍රතිසංවිධාන කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල පූර්ණ ප්‍රතිසංවිධානය පටන් අරගෙන තිබෙනවා. අද තිබුණේ තරුණ හා කාන්තා සංවිධාන කැඳවලා තරුණ හා කාන්තා සංවිධාන ප්‍රතිසංවිධානය කිරීම. ඒ අනුව තරුණ හා කාන්තා සංවිධාන සමග සාකච්ඡා කළා. ඒ විදිහට අපි පියවරෙන් පියවරේ කටයුතු අපි ඉදිරියට කරගෙන යනවා. බොහොම ජනතාව දැනුවත් කර විසිවන සංශෝධනය පරාජය කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ වෙනුවෙන් සංවිධානය කළ සත්‍යාග්‍රහයක් ජපන් මිත්‍රත්ව පාලමාසල පිහිටි පූජ්‍ය මාදුරුවාවේ සෝභිත ස්වාමින් වහන්සේගේ පිළිරුව අභියසදී පැවැත්ුණා. මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද ඇති වුණා. ඒ සමග සත්‍යාග්‍රහයට සහභාගී වී සිටි පිරිස සහ ආරක්ෂක අංශ අතර උණුසුම්කාරී තත්වයක්ද ඇති වුණා. ප්‍රජාතන්ත්‍රවාදී මළගම තීන්දුව කරන විසිවන සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදීව පරාජය කිරීමේ ගමනේ පළවෙනි පියවරට අපි හැමෝම කටයුතු කරන්නට ඕන. ජනතා පරමාධිපත්‍ය දිනවන ජන සම්මතවාදයට මුල්තැන ලබා දෙන්න විශ්ව පරාජය කරන්නට කටයුතු කරනවා වගේම අපි 19 පොත්පත කිය 19 ප්ලස් ව්‍යාපාරයට සමාන්තරව ක්‍රියාත්මක කරනවා. මේ අතර මෙවැනි සත්‍යග්‍රහ සංවිධානය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා මෙලෙස අදහස් දැක්වුවා. අද විපක්ෂය බවට පත්ලා ඉන්න එදා රජයේ අද ඔය උද්ඝෝෂණය කරන උදවිය තමන් දුන්න ප්‍රතිඥාවලට අවංකව කටයුතු කරා නම් අද ඒ අයට මෙහෙම පාරවල් ගානේ උද්ඝෝෂණය කරන්න වෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනතුමා බලයට ආවෙන් පස්සේ තමයි මේ ඇමතිවරු සංඛ්‍යාව අඩුම ගානේ ඒ 30 සීමාව තුල රැක්කේ ජරාජීර්ණ වූ දේශපාලනය නිවැරදි කරන්න කටයුතු කරන්න. ඒ නිසා අපේ එකම පැතුම තමයි 20 වෙනි සංශෝධනයත් ඒ රට ගැන හිතලා ഘോഷාකාරී වංචාකාරයන් ගැන නෙවෙයි උන්ට නෙවෙයි අපි පිළිතුරු සොයන්න ඕනේ. අපේ රටේ ජනතාවට සැබෑ ලෙසම අවශ්‍ය කුමක්ද කියන එක ගැන බරපතල ලෙස කල්පනා කළා. නිවැරදි සංශෝධන කියන ඒවි කියන එක තමයි අපේ එකම පැතුම. සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ මීළඟ වසර 5 තුළ රට සංවර්ධනය කරා රැගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. අපේ ජීවිත කාලේ අපි හිතුවේ නැහැ කවදාවත් මේ යුද්ධය නවතී කියලා. නමුත් එහෙම යුද්ධයක් තිබෙද්දි 2014 වෙන විට ඒ මහා බැංකු වාර්තා අනුව, ඒ වගේ බ්ලූම්බර්ග් ලෝක බැංකු වාර්තා ඒ දත්ත අනුව අපි ඉහළම තැනකට මේ රට ගෙනල්ලා තිබුණා. පාමංගඩ අලිමංගඩ කියලා තොප්පිගල කැලයක් කියලා අපහාස කරත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ඉතාමත්ම මැනවින් ජනතාවට සාධාරණයක් ඉෂ්ට කළ මේ රටට නිදහස ලබා දුන්නා. ඒක නිසාම අද උතුරේ අපේ සහෝදර දේශපාලඥයින් අද ඇවිල්ලා තමන්ගේ ප්‍රදේශයේ තියෙන ආර්ථික ප්‍රශ්න සමාජීය ප්‍රශ්න ගැටලු අද ඉදිරිපත් කරන අපිට හරි සන්තෝෂයි. ඒ ගැන මේ රටේ ජාතික සම්පත් කුණුකොල්ලට වික්ක, මේ රටේ ආදායම් උපයන උල්පතබ්බවට පත් වෙන්න තිබුණු වරාය කුණුකොල්ලට වික්ක, මේ විදිහට සම්පූර්ණ ආර්ථිකය කඩාවැටෙන තත්ත්වයට පත් කරලා මේ ආර්ථික වර්ධන වේගයේ පහළට දැම් මේ රට ගොඩනගෙන ජන ජීවිතයේ ගොඩනගෙන වැඩපිළිවෙලට මේ ආණ්ඩුව ශක්තිමත් පදනමක් දාලා තියෙනවා කියන පණිවිඩේ ලබලා දෙමින් මහා බැංකු වාර්තාවේ ඉතා පැහැදිලිව සංසන්දනාත්මකව ඉදිරිපත් කරන කාරණේ වන්නේ
කරන්නේ පසුගිය 2009 2015 දක්වා තිබුණු රජයේ තිබුණු ආර්ථික ශක්තිමත් පදනමත් එක්ක සංසන්දනාත්මකව බලනකොට ප්‍රතිපත්ති ශේත්‍රයේ විසින් ගත්ත තීන්දුව తీරන නිසා බරපතල කඩාවැටීමකට ආර්ථිකය ශේත්‍ර ගණනාවකින් ගියයි කියන කාරණේයි සෞභාග්‍ය දැක්ම දේශපාලන වැඩසටහන ඇතුලේ සුබ සාධනය කියන එකට විශේෂ ඉඩක් අපි ලබා දීලා තියෙනවා රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවයෙන් ආරම්භ කරගෙන රැකීරක්ෂා සුරක්ෂිතභාවය දක්වා පළල් පරාසයක් ආරක්ෂා කරන්න පුළුවන් ආර්ථිකයක් ඊළඟ වසර පහ තුළ අපි ගොඩනගනවායි කියන බව ප්‍රකාශ කරමින් හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න මලික් සමර වික්‍රම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර යන මහතුරුන්ට ලබන 21 වනදා දේශපාලන පරිගණක පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසේ නිකුත් කෙරුණා සංචාරක සංවර්ධන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සතරසිංහගේ ජයවීර මහතා කර තිබූ පැමිණිල්ලකට අනුවයි මෙලෙස සිතාසේ නිකුත් කෙරුණේ සංචාරක සංවර්ධන මණ්ඩලයේ දේශීය සංචාරක ප්‍රවර්තන වැඩසටහනකට අදාළ මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය අසත්‍ය චෝදනා නැකමින් තම අත්අරංගුටගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම යහපාලන රජයේ දේශපාලන උමනාවක් මත සිදු වූ බව සතරසිංහගේ ජයවීර මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා බැසිල් රාජපක්ෂ මහතාගෙන් පරිගැනීමේ චේතනාවෙන් ඔහුට අසත්‍ය චෝදනා ගොනු කිරීමටත් ඒ තුලින් මෙම සිද්ධියට ඔහු කෙසේ හෝ සම්බන්ධ කර FCID මගින් ඔහුට නඩු පැවරීමටත් යහපාලන රජයට උවමනා වූ බවද සාක්ෂිකරු පැවසුවා 2015 අප්‍රේල් 29 වනදා තමන් FCID කැඳවා පොලිස් කොස්තාපල්වරයෙකු පෑ දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු තමන් පොලිස් අධිකාරී අසංක බණ්ඩාර මහතා හමුවට රැගෙන ගිය බවද ඔහු කියා සිටියා. බේරෙන්න නම් කරන්න තියෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා කිව්වා කියලා කියන්න යනුවෙන් එම නිලධාරියා තමන්ට තර්ජනාත්මකව ප්‍රකාශ කළ බවද ජයවීර මහතා සඳහන් කළා. බැසිල් රාජපක්ෂ මහතා කිසිදාක තමන්ට එවැනි බලපෑමක් සිදු කර නොමැති බවත් ඔහුට එරෙහිව බොරු සාක්ෂි ලබා දිය නොහැකි බවත් තමන් කී බවයි සාක්ෂිකරු තවදුරටත් කියා සිටියේ. මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේ සුතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන්ද දේශපාලන පරිගැණීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම වෙත අද පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නා. ඉඩම් අයිතිය තහවුරු කිරීමට බාධාවක් වී ඇති ඉඩම් පනත කඩිනමින් සංශෝධනය කිරීම සඳහා පියවරගෙන ඇති බව රාජ්‍ය මාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ගම්පොළ මැතිවරණ කොට්ටාසයේ ඉඩම් ගැටලුවලට විසඳුම් ලබා දීම වෙනුවෙන් පැවති ජංගම සේවයට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. 5000ක පමණ පිරිසක් මෙම ජංගම සේවයට පැමිණ සිටියා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නිලන්ත විජේසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. इडम संबंधी इडम प्रशासन सभा विधियट उपदेश लबादी मक विशाल प्रमाण कोलम प्रधान कार्यालय दूरबेहर इंदलामट जनता प्रश्न हंधुरागिनी मेसान क्रियात्मक विशेष अभी मे विट मे प्रदेश विशाल इडम प्रमाण मेनल कट्टिकर हंधुरागिन सील कटान लंका जनता प्रधान प्रश्न नीति अनुकूल उपये अनिवार्य गोटाबी राजपक्ष मेत्मे इलाके अड़ते अनिवार्य सपूर्ण ईट दल सील लेखन ये उप लबादी मक පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අගරදුගුරු අතිඋතුම් මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. විමල් වීරවංශ මහතා මෙවර අමාත්‍යතුරීට පත්වීමෙන් පසු පළමු වරට අගරදුගුරු හිමිපාණන් බැහැදක සාකච්ඡාවක් පැවැත්වුවා. රාජමාත්‍ය ජයන්ත සමරවීර මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ කටයුතු මෙන්ම 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අගරදුගුරු හිමිපාණන් දැනුවත් කළා. මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් සම්බන්ධයෙන් කරගෙන යන විමර්ශන පිළිබඳව උන්වහන්සේ ඉතාම විමසිල්ලෙන් අවධානයෙන් ඉන්න බව තමයි සඳහන් කළේ. ඉතින් දැන් කොමිෂන් සභාවෙන් හෙළිදරව් වෙනවා සමහර පොලිස් නිලධාරීන් ජේෂ්ඨ නිලධාරීන් ඇවිල්ලා කියන කතා. ඉතින් මේ කතා හැවුවම මේ ගානට බේරිච් එකත් ලොකු දෙයක් කියලා තමයි අපිට හිතෙන්නේ. ඍජුව සම්බන්ධය විතරක් නෙවෙයි වක්‍රව සම්බන්ධ පාර්ශ්වයන් සියලුම දෙනාම නීතිය රැහැනට කොටු කර ගැනීම තමයි රජයේ අරමුණ. ඒ වෙනුවෙන් පොලිසිය සහ අනෙකුත් ආයතන ක්‍රියාත්මක වෙනවා. හිටපු අගමැති ජනාධිපතිගේ ඉඳලා ප්‍රකාශ ලබා ගැනීම සිද්ධ වුණා. මේ ඉදිරි දින කෙනෙක් ප්‍රතිනිති ගැම්බරි
අර කලින් ආණ්ඩුව විදියට නීති විරෝධී කමිටු පිහිටුවලා ඒ නීති විරෝධී කමිටු වලින් දෙන උපදෙස් අනුව රටේ නීතිය ක්‍රියාත්මක වීමක් මෙතන කෙරෙන්නේ නැහැ. මෙතන කෙරෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන නිල ආයතන වලට සම්පූර්ණ බලය පවරලා තියෙනවා, නිදහස දීලා තියෙනවා. ඒ අපරාධ වලට සම්බන්ධ ගෑවිච්ච හැම මිනිහෙක්වම නීති හමුවට ගෙනෙන්න. දේශීය ගොවියා නගා සිටුවීමේ පළමු ආදර්ශය පාර්ලිමේන්තුව තුලින්ම ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුසිකර්මාන්තයේ දේශීය ගොවියා නගා සිටුවීම වෙනුවෙන් මම අද වැඩපිළිවෙලක් ආරම්භ කරා මේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන්. මම අනුරාධපුරෙන් බඩේරිංගු කිලෝ 10ක් ගෙනාවා. බඩේරිංගු කිලෝ 10ක් ගෙනල්ලා අපි අද දවල්ට උයලා කෑවේ පරිප්පු වෙනුවට බඩේරිංගු. ඒ දේශීය ගොවියා නගා සිටුවීමේ වැඩපිළිවෙල තුල අපි කරපු ක්‍රියාමාර්ගය මම හිතන්නේ මේ වෙලාවේ රට වෙනස් කරන්න රට හදන ආකල්පයේ ඉන්නේ හැදෙන්න කවුරුත් නැහැ මේ රටේ. ඒ නිසා මම තීරණය කරා අපි හැදිලා ඉන්න ඕනේ කියලා. ඒ නිසා මේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් පටන්ගත්තේ දේශීය ගොවියා වෙනුවෙන් අපි බඩේරිංගු ආහාරයට ගන්න. නීති විරෝධීව ඉන්දියාවේ සිට මෙරටට රැගෙන කහ කිලෝග්‍රෑම් 1379ක් මන්නාරමේදී අත්අඩංගුවට ගැනුණා. ඒ අතුරු තවත් ප්‍රවෘත්ති කිහිපයක් දැන් කෙටියේ. මන්නාරම පොලිසිය ලැබුණු තොරතුරකට අනුව ශාන්තිපුරම් ප්‍රදේශයේදී ලොරැත්තකින් ප්‍රවාහනය කරමින් තිබූ මෙම කහතුගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මේවා රැගෙන ආ බවයි සැකකරු ප්‍රකාශ කළේ. 42 වෙනිදී මෙම සැකකරු මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළා. මෝටර තේක ගැටි ගින්ගඟට ඊයේ සවස වැටුණු පුද්ගලයාගේ සිරුර නාවික හමුදාව සොයාගත්තා. ගාල්ලේ සිට මාපලකම දක්වා ධාවනය වූ බස් රථයකින් පැමිණි පුද්ගලයෙකු එම බස් රථයෙන් බැස තම නිවසට යාමට පෙර පාර අසල සිටගෙන සිටියේදී විරුද්ධ දෙසින් පැමිණි මෝටර තේක ගැටීමෙන් පසු ඔහු ගින්ගඟට වැටි තිබෙනවා. වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින් රෝගීන්ට වෛද්‍ය උපදෙස් ලබා දුන් පුද්ගලයෙකු හැටන් පොලිසිය අත්අඩංගුවට ගත්තා. හැටන් ප්‍රදේශයේ නිවසක් කුලියටගෙන සතියකට වරක් පුත්තලමේ සිට එම ස්ථානයට පැමිණ මොහු වෛද්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. නව රජයේ අමාත්‍යවරුන් පිළිබඳ තොරතුරු ගෙනෙන විශේෂාංගය දැන් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ උපත 1942 ඔක්තෝබර් 30 පාසල ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය 1985 දේශපාලනයට පිවිසීම 1989 පාර්ලිමේන්තුවට පිවිසීම 1998 නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය ධුරයට පත්වීම වසර 2000 දක්ෂිණ සංවර්ධන සහ වරාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 2004 වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය 2005 කෘෂිකර්ම අමාත්‍ය සහ හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති 2007 වරාය ගුවන් සේවා වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය 2010 කතානායක ධුරයට පත්වීම 2019 මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය 2020 වාරිමාර්ග අමාත්‍ය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල උපත 1954 සැප්තැම්බර් 21 1993 මධ්‍යම පළාත් සභාවට පත්වීම 1999 මධ්‍යම පළාත් විපක්ෂ නායක වසර 2000 පාර්ලිමේන්තුවට පිවිසීම 2001 විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් නායක 2006 ප්‍රතිපත්ති සැලසුම් ව්‍යාප්ත කිරීමේ අමාත්‍ය 2010 ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය 2016 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශක ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය 2020 ජනමාධ්‍ය අමාත්‍ය. ඒ සමගින් ස්වාධින රූපවාහිනී රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.